ඉන්ටර් ක්‍රීඩාව ඇතුළු සියලුම ක්‍රීඩාව නගා සිටවන දිගු කාලන සහ මධ්‍ය කාලන සැලැස්මක් තියෙනවා. ඒ දිගු සහ මධ්‍ය කාලන සැලැස්මට අනුකූලව අපි ක්‍රියාත්මක කරනවා. ඉතින් තරුණ ක්‍රීඩකයන්ට අපි අවස්ථාව දීලා තියෙනවා. ඉතින් අපි පැහැදිලිව ඒ තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාව දීම තුළ අපි අපේක්ෂා කරන්නේ දිගු කාලන ජයග්‍රහණ වලට යන්න. ඉතින් ඒ සඳහා අපට යම් කිසි සාධාරණ කාලයක් ලබා දෙන්න පුළුවන්. හැබැයි පැහැදිලිව අපි කියන්න ඕනේ දිගු කාලන සහ මධ්‍ය කාලන සැලැස්මකට අපි යනකොට තරුණ ක්‍රීඩකයන්ට අපි අවස්ථාව දෙනකොට ඒ ක්‍රීඩකයන්ගේ විනය සහ ඒ ක්‍රීඩකයන්ගේ හැසිරීම සහ ක්‍රීඩා කරන විලාසය පිළිබඳව අපි සැලකිලිමත් වෙනවා. ඉතින් යම් කිසි හේකින් එය කඩකෙරුවොත් ඒ සඳහා අපි දැඩි නින්දු ගන්නත් අපි පසුපට වෙන්නේ නැහැ. මොකද පැහැදිලිව අපිට අවශ්‍ය දිගු කාලන ජයග්‍රහණ වලට යන්න අවශ්‍ය සැලසුම හදන එක. පැහැදිලිව මේ සඳහා විනය පරීක්ෂණයක් කොට නීතිය ක්‍රියාත්මක කරන ඒ පිළිබඳව කාරණා දෙකක් නැහැ. මේ ක්‍රිකට් ක්‍රීඩාව විතරක් නෙවෙයි හැම ක්‍රීඩාවකටම අදාළ කාරණයක්. ඒ ක්‍රීඩකයන්ට සාධාරණ අවස්ථාවක් දෙන්න උන් ඇයි මෙහෙම කරේ කියන කාරණේ පිළිබඳව ඉදිරිපත් කරන්න. ඒ අනුව ඒ සියල්ලම පරීක්ෂණ අවසන් වුණාම තීන්දුවක් ගන්නවා. ඔබ තවමත් අපගේ YouTube චැනලය subscribe කර නොමැති නම් අපගේ චැනලය subscribe කර ගැනීමෙන් මේ වෙනිම පුවත් ඔබට දැනගත හැකියි.